මේ කාන්තාව අලියගේ බඩට කම්බයකේ එල්ලිලා මරල් රතෝනි දනවා. අලියට උමන වනේ සුසීව බිම දාල පාගල මරලදාන්න. ට්‍රවල් ඒජන්සිබලින් විදේශ ජාතිකයෝ ගෙනාපු වාහන සුපිරිපන්නේ වාහන ඔක්කොම කුඩේකුඩු. සුසීට මෙදා ඔසප් වෙලා කියලිවල්ලා අලිය දැක්කේ අලිය දැගත්තෙ කො. හොමඉඳල ගල්ලට විනාඩි විස්සයිගේ හෙල්කොප්ටේ දෙන්න. අයිබුවන් මම අදේශමානය මජයසය කර තරාශය බීතිය කුතුහලය එක් බොහොම වේගෙන් ලෝක පුරාම පැතිිරිල්ල ගීපු ලස්සන කතාවක් කරග නිවල මඟදාවට මංඟආාව. ඒකදී ඒත් රාසේ බීතිය කුතුහලය මගේ පවරුසත්‍යය පෙන්න්නපු ලස්සන කතාවක් මේක. ේ්‍රි කියන්නේ විදේශ ාතිකියක් එයා ඔස්ට්‍රියන්ජාතියෙක් එයාගේ තියෙනවා ගාල්ලේ ඉහර ඩික්ෂන් පාරි ෝටඩලයක් එක සන්හාබුස්. මෙයා තමයි ලංකාව එලිපන් පෝලෝ මේ ඕගලයින්සේෂයන් එක අලිපෝලෝ සංගමයේ මෙයා තමයි සභාපති. ලෝකේ විධ රටවල්ලෝලලිපෝලෝ ක්‍රීඩාව කරනවා අනමුත් ලංකාවේ මේ වෙනකොට පවත්ත රති බුණන්නහ. මෙවර තිීරණය කරේ ලංකාවේ මේක පවත්තන් එකට හේතුව ලංකාවේ ඉන්න අි තමයි දෝකෙල අස්සන මාලි ලංකාවේ ඉන්න අලි තමයි දෝකල අස්සන මාලි. එවුනාට පවිදවස්සක අලි පස්තින දුම්රේ හැපිලා මියයෑම් ඒක හරියට මරාදැමීම කිවත්කමක් නෑ. මොකද දුම්රිය මැරියදුරා සංයමේකින් ඔය හරියේ වන සතුන් ඉන්නවකර දැනගෙන සාමාන්‍ය ප්‍රමාණන් ගියා නං ඒ අලින්ගේ ජීවිත බේරගන්නත්තිබුණ. අලිියඇත වැඩිතිියපු කතන්දරත් මේ වෙලාවේ නොකියයා බැහැ. මොද ලෝක ලස්සනම අලි ඉන්න අපේ රටේ එගැන පව්. එක එගෙන කියන්න සක කතර ගයත්ත එහම ොහොම හිතරරිජෙනනවා හරි ඉම්පස්සේ ලෝකේ අලිපෝලෝ සංගමය තිීරණය කර මෙවර අලිපෝලෝ ෂෝර්තාවේ ලංකාවෙ තියන්න. ලංකාවේ මේක තියන්න පටන්ග තීරණය කරේ ගල්ල සමන්ග ක්‍රීඩාංගනේ කොටු පෞරට පල්ල හා තියෙන්න්න ගල්ල සමන්ල ක්‍රීඩාංගනේ. සාමාන්‍යයෙන් අලිය කියල කියන්නේ ඥානවන්ත වගේම සමහරට ඔබ දැකළ ඇති අර එක්තරා වීඩියෝහයක දැක්කලංහෙම රටහුණු කූරෙන්. චිත්‍ර අඳින අලිය. එයහරි ඥානවන්ත සතෙක්. එයහරි ඉබවසිලිවන්තැයි යහරි කීකොරුයි.ඒවගේම ලෝක පිරිසිදුම සතා කියලක වුවත් ඒත් හරි. හරි. ඉන්පාසේ මෙතැන ගාල්ලෙ සමල්ග ක්‍රීඩාන්ගනය තමයි මේ අලිපෝලෝ ශූර්ධාවය තියන්න තීරණය කරේ. විදේශ රටබල්ලුවල ඉන්න ක්‍රීඩාකයෝ මේ ක්‍රීඩාව සඳහා ලොකු මුදලක් වීදන් කරනවා. බීධං කරන තමයි මේකට එන්නේ. ට්‍රවල් ඒජන්සි වලි මේ එකටිය ගල්ලටවා ජෙෆ්‍රී ඉතිරණය කරා සේලංකා පොලිසි නුත් කණ්ඩෑමක් ඉල්ලගන්නට අපිට මේ අලි පෝලෝකීඩාවට අරගන්න. ඉන්පසේ පොලිසිස මැසේජජාවා පොලිසිය කවුරුවත් කැම්මති උනේ නෑ දිරිපත්ව වෙන්න. මමත් ඇත්ගෝවක් ඉන්න හිලෑ කරපු අලියෙක්ගේ බඩක් යටින්වත් කවදක්වත් ගිහිල්ල නැහැ. ඒ වනාට බඩ තියෙන පෞරුෂත්්‍ය නිසා මංකුවා අපි මේක් කරමු. ඕ මමකෙම ති මගෙනම දාන්න උඩින්ම්ම දාන්න කියලා ඉම්පස මන්දැ මැම්බස්සේ අපිේ තවතුන්දන දෙකතුූනාම්. රයි අපි දැන් ක්‍රේඩාව, කලින් ්‍රීඩාව අපි අපි අලි ඳනගන්නට උමලා වෙනවා. අලියගේ පිටයන්නේ කොහොමද කියලා උමුණ වෙනවා. තනිකර අලියගේ පිටමතනෑ ගැම්පස ගලක් උඩ ඉන්නවා හා සමානයකි වවූ ඉතාම නිවරදිී. මොකොද මේ මොලොක් නෑ සුමුදු නෑ. ඒක හරි ගලක්බගේම එහෙම පෘෂ්ටයක් තමයි තියෙන්නේ අලියගේ පිට උඩ. කොහොමහරි අලි ක්‍රඩාවව, හොහොමද අපි කරන්නේ අියගේ පිටේ මූවෙන්නෙක හොමද කියලිවල්ලා දවස්තුනක් අපි පුහුණු වනාා. එහෙම පුහුණු වෙලා ඊළඟ දවස්සේ අපි ක්‍රීඩාව පොටන්ගත්ලා ක්‍රීඩාව පොටන්ගැනිවරලා ක්‍රීඩාව කරගෙනයක්ද මං එදා මම ක්‍රේඩා කරේ රානිි කියන අලියගාව. ඔයකට්ටිය එලිපොන් පෝලෝ කියන ක්‍රඩාව ගැ දැන්නත්තම්ම චුට්ට මං එකම පැහැදිලි කරන්නම්. ඒත් හරියටම පාපන්දු ක්‍රීඩාවගේදේ. දෙ පැත්තේ ගෝධ්ධගත් තියවා මැදින් තමයි සීමාවතියෙන්නේ බෝලයක් තියෙනවා ප්‍රිගට් ගහන්න ලෙදර්බෝලට වඩා තිකක් ලොකුයි මේක. ඒ බෝලය තමයි විනිසුරු කරයා අලි දෙන්නගේ මැදරදාන්නේ. ඒ දැම්මම් පස්සේ අතේ තියෙනවා පාවිච්චික නස්තිික් එක ඒ කොංගෝරට නිෂ්පාදනයක්. බටවලින් හදර තියෙන්නේ ඒ බටවලින් හදපු ඒ අස්ටියයට මෙන්න මේ වගේ මෙන්න මේ වගේ කොඩසක් එකතු කරලා තියවා. ඒකෙන් තමයි ගහන්නේඒම ගහලා. එක අතක් අර කොට්ටපුර ගහන්න වගේ තමයි බම්පැත්තේ අත ඉනේ ගහගේන දකුණු පරිිමැත්තන් එල්ල එකත්තකින්ටම හුරුවත් තින්තමැත් විඩා කරනු තියෙන්නේ. අලියත්ගේ පිටේ බෙල්ල ආසන්නම ඉන්නේ ඇත්ගොව්වා. එයා තමයි අලියට විධානය කරන්නේ හැරන්න. අබුහැරෙන්න්න වේගෙන් දුවන්න ඉසරහටදුවන්න පහත්වෙන්න ඔය ඔය මුුණමුණ මලහරි ඒ භාෂාවෙන් කියන්නේ. තීඩකයා අලිග ඇත්ගෝවට අලියගපිට යෑම් මේ හුරු දෙයක් වනාට ත්‍රීඩකයන්ගේ ආරක්ෂාව තකා ත්‍රීඩකයාගේ කහුල් දෙකට කමදාලා අලියගේ බඳට බඳවට. ගානකම කම්බැය දාලා බැඳරතියෙනවා. ඒක ආරක්ෂාව උදෙසා කරපු දෙයක්. රයි් ඉම්පස්සේ මං සිද්ධ ගැන කියන්නම්. අලිය මම ක්‍රඩක් කළේ රාණික කියන අලිය මම් බැස්සක්. මම් බැස්සැම් පස්සේ අලියගේ පිටට ඒළඟට නැක්ගේ සුසී කියන ඇමරිකානුජාතික රූමත්හරුණය. තරුණය අලිය මතර නැග්ගා නැගැම් පස්සේ ඇගෙත් කහුල්ු වලට බඳවටේ අලියගේ බඳවටේ කමදාල බැන්ඳ. බැන්ඳ විතරයි මේ හොඳට බොහොම සංයමින් බොහොම හීලෑව හීටපු රානිි කියන අලිය එක පාර්ටම විවරුණා. එක තපපර ගානයක් වෙන්න සමහට එවියරුවෙන්න හේතු වේ. එහෙම වුණනා හොන්ඩ වෙලේ ඉස් කෑකවුව ආංගාලලයේ ඒ සබ්දෙන් කෑකවුව පිම්බ දංගලනෝ දඟලනෝ දංඟලන්න මොකොද පිට උඩ ඉන්න සුසීව විමට වට න්න. ඇත්ගුව කෝමහරි එයා දක්ෂය වුණ අලියගෙන් බැහැගන්න එය හැන්ඩුවම් පාලනය කර හැඩුවෙනුත් පාලනය වෙන්නේ නෑ අලියක්. ඉන්පාස්සේ දිගින් දිගරම දිගින් දිගටම මෙහම මෙහම යිට දංඟල්ල දඟල දඟල දංගලලා ඉල්ල මෙේමල කොට? අවාසනාවට හෝ අවාසනාවට අලියගේ බඩ යටට රූලලගියා සුසීව. සමනල ක්‍රීලාංගන්නේ ක්‍රඩෝ බලන්න ආපු ප්‍රේක්ෂක ජනතාව ජනඩිස්ලා එකො එ එොට ඔය ඔය ආපු සියරුමදරම් මුක්කෝ මවිත කරෙන ඔක්කුමත් සාභබීතියට පත්කරගෙන මේ. ග්‍රෞවන්්ගේ එහරදුවනෝ මෙහරදුවනා ඔබගේ තත්තකින් හිටපු හිටපු මේ රානි රාණගේ බඩයට ඉන්න සුසර පයින්ංගෙහුව පයින්ගෙහෝ පයිංගහනකොට පිළිපස්ස කහුල් දෙගේ මෞුරේ මවරුට පයිංගහන්නකොට සුසිර මොකදනේ සුස කහුල් හතර මැද්දයි මැද්දයට බිමට වැැටුණම්. කහුල් හතර මැද්දට අඩියගේ බිමට වැටුුණම්. මට වැටුුණ ඊරඟට මොකක් දියර තියෙන්නේ ඒරඟට තියෙන්නේ කහුල තිර පද්ද කල්ල පාගනයක විතර හඇ තියෙන්නේ. ඒකට තවත් තප්පර කීපයක් හරිියයිද කියලා හොමසැකයි. කිසි කෙනෙක් නෑ ඉදිරිපත් එන්න. මේ කතාවහන්න මේ විීඩියෝ බලන්න ඔක්කෝම මේක දන්න ඇති දන්න කට්ටිය මේක තන්දරය දන්න. ඉන්පසේ කිසිම කෙනෙක් නෑ දිරිපත්වය මන්ද සුසීවගේ සුසිකගේ ජවිතය බේරගන්න මම හිටව නෑ. දොක් හිටිව ෑ මට හිතන් වෙලාවක් නෑ ක්ෂණකෝ මම ක්‍රියාත්මක වුණා. ක්‍රියාත්මක බේලා කකුල් හතර අස්සට ගිහිල්ල මක් නැදරරගත සුසීව එලියට එියට අරගෙන බිමඳගේ මීට කීපයක් මෙහාහට ඇදගෙන ආවයම් පස්සේ කටියවිලමට උදව් කරා. අපි කොහොම හරි ඉම්පස්සේ සුසීව අරගෙන අපේ චී ප්‍රතිගදාගෙන කරාපිටිය හස්පිල්ලයට එක්කංගිය. හරපිටි හොස්පිල්ලේයට එක්කංගහිල්ල ඩොක්ටස්ර හුසුරුවව මෙෑ මෑට ප්‍රතිකාකාර කරන්න ගත්තා. විනාටි කීපයක් ඇතුළල්ට සුසීම සිසීම කියන්න ගත්ත මට මේ හොස් පිල්ලකීන් බෑ මට පහස්ගුවන්න නෑ මට බෑිහි ඉන්න කියලා. ඉම්පස්සේ ජේ‍රී එලිබ පෝලෝ එසවීෂෙන්කේ චක්චාමන් එයාටක් ගල කතා කර හෙලිොපතරකට විනාඩි විස්සක් යනකොට ගල්ලට හෙල්කොප්තරරකාවා. අපි ඕනම කෙනෙක්ගේ මිනිසුන්ගේ උදරය ටිකත් එදිරි එළියට නෙරල තියෙන්නේ. එතකොට පිට පැත්ත හරි ෆරට් නමුත් මේ අලියගේ පහරදීම නිසා අලියගේ අර මේ තරන් දැවන්තකහුල්ලුවනින් පිටට පහරදුනු නිසා පිට බඩවගේ එහම නිල්ලා ඉද්දිමිල තියෙන් නෙහමතත්යක් වුුණ. අපි ඇය ගාල් හෙලිකොප්ටර්යෙක් නවත්ත බස්සපුතරනට කං විල්ලිවල්ලා හෙලිකොප්ටරේගේ ඇව ඇපලෝ හොස් පිල්ලිකට කළම්ඹූ ඇව්වා. ොමග අම්පස්සේ එදා ඒ ඒ අපි එතනින් අපි ඇතනින් පේශන් ඉවත් කරගත් තැම්පස්සේ වෙච්චි දෙදන්න නොදකටිය. අර මේ ෆොරන් මේ ප්ලයස්ර ගෙන්න්නපු පැවල් ඒජන් සිවල වාහන මේ වාහන ඔක්කෝටටම අලිය පහරදුන්න ඇයි අලිය පහරදුන්නේ. අලිය හෙව හෙව සුසීව බඩේ එල්ලිල ඇගේ නගල හහිට ප සසීව හගන්න දරිවෙච්චිනි සක් කේන්තිකල්ලා අත් ගෝබන්ට පාලන කරන්න හම් වනේ නෑ මෙයලා. ඉම්පස් ඉන්ටනෙටේ ගහලබලන්න 2007 සේලංකන් එලිබන් පෝලෝ ඇටැක්විීකල ඇටැක් කියල වම්පස්සේ මේක් බලාගන්න පුුව අප පින් තූර ඉම්පාසේ එලිබන් පෝලෝ ක්‍රීඩාව එතනින් නතරලා නතර කරනට හේතුනේ රෝක රටබලඩින් අප ක්‍රීඩක යකට්ටේ මිියන ගම් මේට වවිදන් කල්ලා මේක ශූරතාවය පවා ලොකු මුදලක් ඒක නිසා විදේශය රටබල්ලෝලිින් ඒ මේ ක්‍රකීඩකයෝ ඇවිල්ලතිය නිසා මේ ක්‍රීඩාව දවස් කීපකට නතර කර හේතුව සුසිට වෙච්ච ඩැමේච්ි එක නිසා. දව සතරගින්ම් පස්සේ ආරචුවනා සුසියන කියර හස්පිල්ලකින්න්දල මනාත්මයඉන්නේ මේ ක්‍රීඩාව කරන්නට එනවා කියලා. හරිම පෞරෂත්ය ඇති කාන්තාව පෞරෂත්වය තියන්නේ පිරිමෙන්ට්ි විතරක්න මේ කාන්තාවන්ට පෞෂත්ය තියනවා. ර්. ඉන්පස්සේ ඒක තමයි මානසික හැකියාව කියන්නේ පෞරෂත්වය. ඒ මානන්සික හැකියාවත් එක් සුසියවිල්ලකූවා මම අද පලේ කරන කියල. ඇ නොන්ඩිග හැවිල්ල අලියගේ පෙදේනගල පලේ කරලාා. දවස් පස්සන දව තමයි සිදධිය වෙලා පස්සන දවස තමයි සිද් මේක වෙන්නේ. සතුරුයි කියන්න ලෝක මෙන මේ රටවල් තමයි මෙදා හිටියේ ඇමෙරිකාව එංගලන්තය ස්කොටලන්තය, ස්පානය, ඉන්දියාව, ආයලන්තය, හෝන්කොන්ග, සිංග්පූර්ව, බංග්ලා දේශය. ඔයයි කියන රටවල් ලොක්කෝටම ගහලා ලංකාවට එලිපන් පෝලෝ ෂූරතාව ශ්‍රී ලංකා පොල්ි සිත ගන්න පුලන් වුණා. ඒක අරගන්න පුලන් වෙච්ච වගේ මම එක වල් රකෝඩ්ඩ ඇතිවුවක් වැඩිම වේගයක් ඇතු ලබාගත් ගෝල පහ ලංකාවෙන් තමයි ලෝකෙම අරගෙනති යන්න කියලලා ඒ ගෝල පහ ගැවේ ම අපේ ස්කෝරෙ ගෝල දහයක් වුණා අඩුම කාලයක් ඇතුත ගෝල පහ අරගත්ක ඒකොඩ් ේතුවේ මම. හ ප්‍රීඩාව ඉවරයි අපට ශූරතාවය ලැබුණේ නැහැ එකට හේතුව අප ශූරතාවය වනාට ප්‍රත්තියාග මුදල් ලැබුණනෑකිළම මේ කියන්නේ මොකද ලෝක රටබල් ලෝඩින් ආපු ප්‍රීඩකයෝ ඒ එකටිය තමයි මේට ්‍රීලං කලා තියෙන්නේ. අප යනෙන් කතා කරන්නගෙන කිරිය නෑ. අදත් එත් හි එදා හිටියත් නෑ. ඉතින් කොහොමහාරි ස්පානනයේ කට්ටියට අනුෂූරතාවය දුන්න ශූරතාවය ශ්‍රී ලංකා පොලිස්පිඩට මට අවස්ථාවක් ලැබුණක් කේඩාවෙන් පස්සේ මේ ඇත්ගෝ රාණී භාරව ඉන්න ඇත්ගෞවවත් එකටිය කතා කරන්න. මං ඇහුවා මට බොඩ්ඩක් කියන්න පුළුවන් ද මොකක්ද මේ වෙනස. ඇයි මේ අලිය මෙච්චරමේ කීකරුව ඉඳලා. මේ රානි එක පාරටම වර්වැඩ්න කියලා. මහත්තෝ හානි කියන්නේ සහ මේ රානිනමේ. අලියෝ කියන්නේ ොහොම පිරිසුදු සත්තු ජාතියක්. ඒකනේ අලිය ඉස්සරටයනකට හොඳවල්ල තිය යතිය එ එයා හෝහෝ හරියටට බලතම මෙය ස්සරට යන්නේ. මහත්්‍යය පොඩ්ඩක් මහතය පොඩ්ඩක් අහන්න අ සුදු නෝනකින් එයාට ඔසත් හැදිල තිබුණද කියනද. එහෙමුණ ම්පසේ අයි ඇයි මහත්ත්‍යයෝ මේ මංකුවනේ මේ පිරිසුදුන සදා කියලා හරි මංඟහන්න කියලා ඉම්පසේ. මම සුසි ඉන්න තැන්ට කියියා. ගිහිල්ල මං සුසිටකවා සුසි අලයික් ආවන් කොස්න් යෙස්වි මල් වටසි ඉම්පසේ මන් හු මංගඉතින් හෝවතියායට මෙහෙම වෙලා තිබුණ වෙදා කියලා. ඔලුුවන්ලකවා ජරයිම මල් හි නොෝ බ්ිස් කියලා. ඉම්පසේ මකවා මගෙන් දන්නේ කොහොමතු කියලා පස මංකවා ඇත්ගෝවා මහුට් තෝල්ඩ ඩිස්ගන්් කියලා මංහුවවා ද යා තමයි මේ කතන්දරකේ කියලා. ඉතිං ඒක හෙම වනත් මිනිස්සු අපි එහෙම කරන්න නෑ එහම වෙච්චා ආයට නේද. හොඳයි අපි ඔයකට්ටිය නොදන්න කතන්දරයක් අද මම කියල දුන්නා. අපි ඊළංඟ වීඩියෝකින් හම්බේමු. ජයවා.